මම නම් දකින විදිහට මම ඔයගොල්ලන්ට කියන්නේ දැන් තියෙන කාලෙත් එක්ක දැන් කාලේ අඩුයිනේ ඒ නිසා මේ මම කිව්ව ක්‍රමේ ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා ඒ නිසා මම නම් කියන්නේ මේ මං කිව්ව ක්‍රමේ අනුගමනය කරලා බලන්න කියන එක ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට ලොකු රිසල්ට් එකක් අරගන්න පුළුවන් ඒ කියලා මම කියනවා सुबह दवसाक नांगी माली अद वीडियो एके दी वेगोलोन मां कियला देन याने कोहमद अपी गानित येट ए सामार्थ्याक लेसीम अरगान्न कियने का इतिंग मेतन खाट्टी याती गोड़ देने खलाव पैत्तर एक याने चित्र नेटों सांगीत पैत्तर बारा याद ए वागे मां कृषिकार में पैत्तर कैमती याद ए वागे गानित विद्या पैत्तर कैमती याद मे मोन पैत्तर कैमती उनात एयालट अनिवार्य में सामान्य पेल विभागे गणित कियन सब्जेक्ट एकट मून देन्न सिद्धम वेनवा इतिंग गोड़ देने की कैमतिम विषय गणित वेन्न पुलवा गोड़ देने අකමැතිම විෂය ඒ කියන්නේ තිත්තම විෂය ගණිතය වෙන්න පුළුවන්. ඉතින් මේ දෙගොල්ලන්ටම අනිවාර්යයෙන්ම ගණිත විභාගය ලියන්න සිද්ධ වෙනවා. ඉතින් කැමති වුණත් අකමැති වුණත් ඔයගොල්ලෝ ගණිත විභාගයට ගන්න ප්‍රතිඵලය ඔයගොල්ලෝගේ ජීවිතයට ගොඩක් වටිනවා. ඒ නිසා ඔයගොල්ලෝ අද ඉලක්කයක් හදාගන්න ගණිතයට ඒකක් අරගන්නවා කියලා. මම මේ වීඩියෝ එක කරන්න කලින් මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා 2020 ඕ ලෙවල් පේපර් එක කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලලා එනවනම් ඔයගොල්ලන්ට ගොඩක් ලේසි වෙයි අද මේ සාකච්ඡා කරන්න යන දේ ලොකු අවබෝධයක් අරගන්න उत्तर प्रश्न पत्र ඒක මේ ප්‍රශ්න පහ අනිවාර්යයෙන්ම කරන්න ඕන ඊට පස්සේ අපි යමු දෙක ප්‍රශ්න පත්‍රයට ඒකේ ඒ කොටසේ ප්‍රශ්න 6ක් අහලා තියෙනවා ඒ වුණාට ඔයාලා කරන්න ඕන ප්‍රශ්න 5කට විතරයි උත්තර ලියන්න ඕන ප්‍රශ්න 5කට විතරයි ඒ වගේම B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා ඔයගොල්ලෝ 6ටම උත්තර ලියන්නේ නැහැ ඔයගොල්ලන්ට ප්‍රශ්න 5කට විතරයි උත්තර ලියන්න ඕන එක ප්‍රශ්න පත්‍රයේ මේ කෙටි ප්‍රශ්න 25ට ලකුණු 2 ගානේ තමයි හම්බෙන්නේ ලකුණු 2 ගානේ ලකුණු 50ක් හම්බෙනවා 25 වාරයක් 2 50යි එතකොට B කොටසේ ප්‍රශ්න 5ට ඔයගොල්ලන්ට ලකුණු දෙන්නේ එක ප්‍රශ්නයකට 10 ගානේ එතකොට ඔයාලට B කොටසට ගන්න පුළුවන් ලකුණු 50ක් එතකොට එක ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය තමයි ලකුණු 100 අපි යමු දෙක ප්‍රශ්න පත්‍රයට ඒකෙත් A කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවානේ ඒ ප්‍රශ්න 5ට ලකුණු 10 ගානේ දෙනවා දෙවෙනි ප්‍රශ්න පහටත් ලකුණු 10 ගන්න දෙනවා. එතකොට 5 වාරයක් 10 ඔන්න A කොටසට 50යි. 5 වාරයක් 10 ඔන්න 2 B කොටසට 50යි. එතනත් ඔයගොල්ලොන්ට පේනවා ලකුණු 100ක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ 100 එකතු කරලා එකතු කරපුවාම 200ක් හැදෙනවා. එතකොට මෙන්න මේ 200 එකට බෙදලා තමයි ඔයගොල්ලොන්ට 100ෙන් ලකුණු කීයද කියලා දෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලොන්ට දැන් මේ ප්‍රශ්න පත්‍රය හැදෙන, ඒ කියන්නේ ලකුණු දෙන පිළිවෙල දැන් හොඳට තේරෙන්නේ නැති. දැන් අපි කරගමු. අපි දැන් ඉලක්කයක් හදාගමු. කොහොමද මේ ලකුණු? මෙතන 100ක් තියෙනවා. එහා පැත්තෙත් 100ක් තියෙනවා. මේක අරගන්නේ කොහොමද කියලා අපි ඉලක්කයක් හදාගමු. මුලින්ම මතක් කරන්න ඕන මම මේකේදී උගන්වන්නේ සම්පූර්ණ අච්චු පොත හැම පාඩමක්ම කියවලා පෙරලලා එහෙම දෙයක් නෙවෙයි මම මෙතනදී කියලා දෙන්න යන්නේ පොඩි කෙටි ක්‍රමයක්. ඒ වෙලාවට විතරක් විභාගෙ ලියලා එළියට එන්න පුළුවන් ක්‍රමයක් තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් බලමු මොන වගේ ප්‍රශ්නවලටද අපි උත්තර ලියන්න ඕන කියලා. ඔයගොල්ලොන්ට ඒ එකකට යනවා නම් ලොකුම හයිය තමයි මෙන්න මේ කෙටි ප්‍රශ්න 25. ඒ කෙටි ප්‍රශ්න 25න් ඔයගොල්ලෝ පුළුවන් තරම්
ලකුණු ගන්න ඕන මම නම් කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්න 20කටවත් ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕන ලියන්න පුළුවන් ප්‍රශ්න 25ටම උත්තර ලියන්න පුළුවන් මම 20ක් කියලා දැම්මේ ඕක එකතු කරනකොට අඩු කරනකොට සමහර අයට ඉතින් පැටලෙනවා ඒ වගේ දේවල් වෙලා ඔන්න මම ප්‍රශ්න 5ක් වැරදි කියලා හිතන්නකෝ ඔන්න ප්‍රශ්න 20ක් ඔයගොල්ලෝගේ හරියනවා මේ එන ප්‍රශ්න 20 මම අර වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා ඉතින් ඔයගොල්ලෝ ඒකේ මම කියලා දෙන ඒවාට පිටින් වෙන පාඩම් බදාගෙන ඔට්ටු වෙන්න එපා ඒ කියලා දෙන ටික විතරක් බලාගෙන විභාගෙට යන්න ඒ ටික හොඳටම ඇති ඔන්න ඒ කොටසේ ඔයගොල්ලෝන්ගේ ප්‍රශ්න 20කට ඔයගොල්ලන්ට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා ඔයගොල්ලෝන්ගේ ටාගට් එක තමයි ප්‍රශ්න 20කට කොහොම හරි උත්තර ලියනවා කියන එක ඊට පස්සේ බලන්න B කොටසේ ප්‍රශ්න 5ක් අහනවානේ ඔය ප්‍රශ්න 5ට අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕන ඒ කියන්නේ අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි එකක්වත් අරින්න කරන්න බෑ මග අරින්න බෑ ඉතින් මොනවද මේ අහන්නේ ඔයගොල්ලෝ දන්නවා භාග තමයි පළවෙනිම ගැටලුව ඉතින් මම කියන්නේ සම්පූර්ණ භාග පාඩම පෙරලන්න එපා 10 භාග 11 භාග ඒවා පෙරලන්න හදන්න එපා ඔයගොල්ලෝ පුළුවන් තරම් 2019 18 17 ඔය අවුරුදු 3 පාස් පේපර් ටික අරගෙන ඒකේ භාග ගැටලු පොඩ්ඩක් බලන්න ඒ ඔක්කොම යන්නේ එකම එක විදිහකට ඉතින් භාග ගැටලු තුනක් විතර බලලා ගියොත් ඔයගොල්ලන්ට මේ විභාගෙත් ගොඩ දාගන්න පුළුවන් මොකද එකම විදිහට තමයි ඔය භාග ප්‍රශ්න අහන්නේ එහෙම බලලා තේරෙන්නේ නැත්තම් මං ඊයේ පෙරේදා වීඩියෝ එකක් දැම්ම භාග ලකුණු උල්පතක් කියලා ඉතින් ඒක බලන්න ඒක බලලා ගියත් ඒත් හොඳටම ඇති ඊට පස්සේ අහන එක තමයි වර්ගඵලය වර්ගඵලය හැබැයි අහන්නේ තල රූපවල වර්ගඵලය ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්නේ වෘත්තය සමචතුරස්‍රයක් ත්‍රිජකෝණාස්‍රයක් ත්‍රිකෝණයක් ත්‍රපීසියම ඒ වගේ වර්ගඵල හොයන පොඩි සූත්‍ර ටික කටපාඩම් කරගන්න මතක තියාගන්න ඒ ටික කරලා ගියපුවාම ඔයගොල්ලන්ට ගානෙම දත්ත ටික දෙනවා ඒ ගාන අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න පුළුවන් ඊට පස්සේ අහන කෙනා තමයි කොටස් වෙළඳ පළ ඉතින් කොටස් වෙළඳ පළත් මම සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් කරලා තිනවා ආයි පොත් පෙරල පෙරල එහෙම බලන්න යන්න එපා එතකොට ඔයාලගේ ඔළුවත් කුරුවල් වෙයි මොකද මාසෙකින් ඔයාල දැන් මේ ගේම ගහන්න යන්නේ ඒ හින්දා කොටස් වෙළඳ පළේ අහලා තිනා මේ පහුගිය අවුරුදු 3ක විතර ප්‍රශ්න අරගෙන ඒවත් අර වගේම බලන්න එතකොට ඔයාලට ඒකේ ලකුණු 10 10ක් නැත්නම් ලකුණු 8ක් වුණත් අරගන්න පුළුවන් ඊට පස්සේ අහන කෙනා තමයි හතරවෙනියා කොටුදැල එයත් එක්ක මහ අනික් කෙනා තමයි රුක් සටහන් ඇත්තටම මේ කවුද මේ සම්භාවිතාවය හැම සැරේම අහලා තිනවා ඉතින් ඔයගොල්ලෝ අර වගේම අවුරුදු 3ක පාස් පේපර් ගත්තා සම්භාවිතාවයේ ගැටලු ටික බැලුවා මොකද එකම විදියට අහන්නේ ඔයගොල්ලෝ සම්භාවිතාවයේ පාඩම ඇතුළට රින් ගන්න එපා එතකොට PA දන PB ඔය වගේ ගොඩ දේවල් තියෙනවා ඉතින් ඒව ඔළුවට දාගන්න යන්න එපා ඔයගොල්ලෝ කොටු දැලක වට කරලා දක්වන්න රුක් සටහනක් බෙදලා ඇඳ ගන්න ඒ වගේ දේවල් ටික පුරුදු වෙන්න එතකොට ඔයගොල්ලන්ට ලොකු ගේමක් ගහගන්න ලොකු දෙයක් කරගන්න පුළුවන් ඊට පස්සේ අන්තිම කෙනා තමයි පස්වෙනි ප්‍රශ්නේ දත්ත නිරූපණය මේක යටතේදී ඔයගොල්ලන්ට අහන්න පුළුවන් වට ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් ජාල රේඛයක් ඒකටම ඇඳලා සංඛ්‍යාත බහුවස්ත්‍රය ඔය වගේ දේවල් කීපයක් අහන්න පුළුවන් ඉතින් මම මේවට සම්පූර්ණම කරලා තියෙනවා ඔයගොල්ලෝ ආයි පොත් පෙරලා පෙරලා එහෙම මහන්සි වෙන්න ඕන නැහැ පාස් පේපරේ ගත්තා බැලුවා ගැටලු අඳුරගත්තා විභාගෙට ගියා ඒ විදිහටම කරා එච්චරයි කරන්න තියෙන්නේ හරි එතකොට බලන්න භාගවලට අනිවාර්යයෙන්ම 10ක් නැතත් ඔයගොල්ලන්ට 8ක් විතර අරගන්න පුළුවන් වර්ගඵලයේ ගානත් හදන්න පුළුවන් ලකුණු 8ක් විතර මම 10 ගානෙම දාන්නේ නැහැ මොකද වර්ධින්න පුළුවන් එතකොට කොටස් වෙළඳ පළෙන් උත් ඔයගොල්ලන්ට ලකුණු ගන්න පුළුවන් හරිම ලේසි කොටස් වෙළඳ පළ ඕකෙනුත් 8ක් විතර අරගන්න පුළුවන් එතකොට බලන්න කොටුදැල රුක්සටහන් හැම සැරේම අහලා තිනවනේ ඉතින් ඒ ගණන් දෙකක් විතර බලලා ගියොත් ඒකෙත් ලකුණු 8ක් ගන්න පුළුවන් දත්ත නිරූපණය වට ප්‍රස්ථාර නැත්තම් ජාල රේඛා ආශ්‍රිතව ඉතින් ඒකෙනුත් 8ක් අරගන්න පුළුවන් බලන්න 1 2 3 4 5 8 ඒවා කීයක්ද 8 ඒවා 5ක් ඒ කියන්නේ ඔයාලට B කොටසට ගන්න පුළුවන් 8 ඒවා 5ක් කියලා කියන්නේ ලකුණු 40ක් ගන්න පුළුවන් පැහැදිලිනේ එතකොට ඔයාලා දැන් A කොටසේ ලකුණු 20ක් ගත්තානේ ලකුණු 20ක් කියලා කියන්නේ නගි මල්ලි එයා දෙකෙන් වැඩි වෙන්න ඕන. එතකොට ඔයාලට එතන හම්බෙන ලකුණු ප්‍රමාණය තමයි ලකුණු 40. එතකොට මෙතන ලකුණු 40යි මෙතන ලකුණු 40යි කෙලින්ම පළවෙනි පත්‍රයේ ඔයගොල්ලන්ට ලකුණු 80ක් ගන්න පුළුවන්. මම මේ කියපු විදිහට කරන්න. වෙන කිසිම පාඩමක් බලන් යන්න එපා. වෙලා තිබුණොත් බලන්න. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ඉතින් අහන ප්‍රශ්න ටිකක් තමයි ඉතින්. මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. පාඩම සම්පූර්ණ බලන්න එපා. ගැටලුව විතරක් බලන්න. කියන්නේ ගැටලුවකට මුණ දෙන්න විතර පුරුදු වෙන්න. මං කියන්නේ එවෙලට විභාගෙ කොට දාගන්න වැඩක් මේක. හරි. අපි යමු දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. මම මේ කොටස මකලා දාන්න.
අපි යමු දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි ඊළඟට ගොඩක්ම වැදගත් කෙනා. එයාගේ ඒ කොටස ගැන අපි දැන් පොඩ්ඩක් බලමු. එයාගේ ඒ කොටසේ ඔයගොල්ලෝ දන්නවා ඉස්සල්ලාම අහන්නේ කොටස් වෙනදපනේ. එහෙම නැත්නම් ප්‍රතිශත. ඉතින් මේ ගාන ගැන අපිට ලොකු ෂුවර් එකක් තියාගන්න අමාරුයි. මොකද අර එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ඒක හින්දා අපි ඉස්සල්ලාම බලමු අනිවාර්යෙන්ම වෙන ගානන් ටික. අනිවාර්යෙන්ම වෙන ගානන් ටික බලමු. එතකොට ඔයගොල්ලන්ට වැඩි ලේසි. ඊළඟ කෙනාම හිතන්නකෝ. දෙවෙනියට අහන්න ප්‍රස්තාර. ඉතින් ප්‍රස්තාර ගාන හැම සැරේම එනවා. ඒ හින්දා පාස් පේපර් තුනක විතර ප්‍රස්තාර ගාන බලලා ගියොත් ප්‍රස්තාර ගාන සම්පූර්ණම ලකුණු අරගන්න පුළුවන්. ඊට පස්සේ කෙනා තමයි වර්ගඵලය. වර්ගඵලය හැබැයි එන්නේ වර්ග පූර්ණයත් එක්ක. එතකොට ඔයගොල්ලෝ වර්ග පූර්ණයයි වර්ගඵලයයි වර්ග පූර්ණයයි ඒ දෙකම බලා ගන්න ඕන. ඉතින් වර්ග පූර්ණයෙන් කොහොමද ගානක් විසඳන්නේ කියන එක දැනගත්තා නම් මේ වර්ගඵලය පිළිබඳ මේ අවබෝධයක් තියෙනවා නම් මේ ගාන හදන්න පුළුවන්. ඉතින් අවබෝධයක් නැති කෙනෙකුට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා මේවා බලන්න. ඉතින් සම්පූර්ණයෙන්ම කරලා තියෙනවා. ආයි පොත් පෙරලන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඊට පස්සේ කෙනා තමයි සමීකරණ. සමීකරණ කියන්නේ නැහි මල්ලි සමගාමී සමීකරණ. ඉතින් මෙව්වා ඔයගොල්ලන්ට ජෝඩුවක් තියෙනවා. ඒ කියන්නේ පොඩි වැකියක් දීලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ මේ සමීකරණ ජෝඩුවක් ගොඩනගන්න ඕන. ගොඩනගලා තින් විසඳන්න තියෙන එකත් ඒ හැටි ලොකු දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දැන් දැනගන්න ඕන සමීකරණ ජෝඩුවක් විසඳන විදිහ ඉස්සලා දැනගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන කෙනා තමයි ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය. ඉතින් ත්‍රිකෝණමිතිය අනිවාර්යෙන්ම එනවා. හැම සැරේම එනවා. ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ වලත් කරා ආරෝහණ කෝණ අවරෝහණ කෝණ දිගංශය ඔව සම්බන්ධ ඔක්කොම කරා. ඉතින් ත්‍රිකෝණමිතිය පාඩම පොතේ බලනට වැඩිය ලොකු අවබෝධයක් අරගන්න පුළුවන්. ඊළඟ කෙනා තමයි සංඛ්‍යාත ව්‍යාප්තිය. සංඛ්‍යාත ව්‍යාප්තිය. ඉතින් මෙයා හැම සැරේම අනිවාර්යෙන්ම එනවා. ඉතින් මම කියන්නම් මෙතන සංඛ්‍යාත ව්‍යාප්තිය හැම සැරේම එනවා. ත්‍රිකෝණමිතිය හැම සැරේම එනවා. සමගාමී සමීකරණ හැම සැරේම එනවා. වර්ගඵලයත් එක්ක වර්ගපූර්ණ හැම සැරේම එනවා. ප්‍රස්තාර ගාන හැම සැරේම එනවා. මේ කොටස් වෙනදපලයි ප්‍රතිශතයි. ওই දෙක පොඩ්ඩක් මාරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් මෙතන ප්‍රශ්න 6ක් තියෙනවානේ. ඔයගොල්ලෝ කරන්න ඕන ප්‍රශ්න 5ක් නිසා ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්න 5ට හොරු වෙලා ගියොත් ඔයගොල්ලොන්ට මේ ගාන ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ලකුණු 10ම ගන්න අවශ්‍යතාවයක් නැහැ. ලකුණු 8 හිතන්නකෝ. මෙතන 8යි. මෙතන 8යි. මෙතනත් 8යි. මෙතනත් 8යි. මෙතනත් 8යි. එතකොට මෙතනම 8ව කීයක් තියෙනවද බලන්න. 1 2 3 4 5. 8ව 5ක් තියෙනවා. ඒ කියන්නේ 40ක්. එතකොට ඔයගොල්ලන්ට මේකේ ගන්න පුළුවන් 40ක්. හැබැයි වෙන වෙන ගණන් නෙමෙයි. මේ ගණන් ටිකටම හොරු වෙලා යන්න ඕන. සම්පූර්ණයෙන්ම අරගන්න. සම්පූර්ණ පාඩමට රිංගලා පාඩම කියවලා එහෙම යන්න එපා. පාස් පේපර් අරගෙන ඒ වගේ ගැටලු බලලා ඒවට විතරක් හැඩ ගැහෙන්න. මේ වගේ මාතෘකා නොදැන يعني ත්‍රිකෝණමිතිය කියලා දැනගත්තේ නැතත් කමන්නේ. ඒ වගේ ගානක් ඇවිල්ලා තිබ්බොත් හදන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් ලේසි. මාසේ හොඳටම ඇති වැඩ කරලා ඔයගොල්ලන්ට ඒ දේ කරගන්න. හරිනම් ඉමල්ලි දැන් අපි යමු මෙයාගේ B කොටසට. මෙන්න B කොටස. B කොටස පටන් ගන්න 7 වෙනි ප්‍රශ්නේ ඉඳලා. මම 7 කියලා දාන්නේ නැහැ. එතකොට 7 වෙනි ප්‍රශ්නෙට හැම සැරේම අහන්නේ නම් ඉමල්ලි ශ්‍රේණි. ශ්‍රේණි. ඉතින් සමාන්තර ශ්‍රේණි වෙන්න පුළුවන්, ගුණෝත්තර ශ්‍රේණි වෙන්න පුළුවන්. ඉතින් මට ගොඩ දොරට හිතෙනවා මේ සැරෙත් සමාන්තර ශ්‍රේණි විතරක් අහයි කියලා. මොකද 2018 සමාන්තර ශ්‍රේණි විතරයි, 2019 සමාන්තර ශ්‍රේණි විතරයි. ඉතින් මේ සැරේ ඔයගොල්ලොන්ගේ මේ තත්ත්වයත් එක්ක මට හිතෙනවා සමාන්තර ශ්‍රේණි විතරක් අහයි. කෝකටත් ගුණෝත්තර ශ්‍රේණි වලටත් හුරු වෙන්න. එතකොට ඔයාලට මේකෙත් අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන්. මේවා මගහැරිලා තියෙනවා ප්ලේ ලිස්ට් එකට ගිහිල්ලා මගේ channel එක බලන්න. ඉතින් ඊළඟ කෙනා තමයි 8 වෙනියා නිර්මාණ. නිර්මාණත් හරිම ලේසි. රේඛාවක් ලම්බ සමච්ඡේදනය කරන්න, කෝණයක් සමච්ඡේදනය කරන්න, වෘත්ත, පරිවෘත්ත, අන්තර් වෘත්ත, බහිර්වෘත්ත, සමාන්තරාශ්‍ර ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන. ඉතින් ඒක අල්ලගත්තොත් ගොඩක්ම ලේසියි ඔයගොල්ලන්ට නිර්මාණ හරිම ලේසි ගානක් තියෙන. ඊට පස්සේ තමා පොඩ්ඩක් ත්‍රිකෝණ සමාන්තරාශ්‍ර පොඩ්ඩක් අර සාධනය කිරීම වගේ ඒ වගේ ගැටලුවක් ඔයගොල්ලන්ට මම සාධනය කියලා ලියන්න. සාධනය කිරීමකින් පොඩි ගැටලුවක් අහනවා. ඉතින් ඒක ගොඩ දෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. ගණිතයට ඒවා කරන ළමයෙකුට නම් ඉතින් මේකත් ඒ හැටි ලොකු ගානක් නෙමෙයි. ප්‍රමේයන් ටික කඩපාඩම් කරගත්තා නම් මේකත් ගොඩ දාන්න පුළුවන්. ඉතින් මම ඒ වුණාට මේ ගාන අතාරින්නම්. ඊට පස්සේ වෘත්තයක ජාය තියෙනවා. ඒකෙන් තමයි ඊළඟ කෙනා. වෘත්තයක ජාය. ඉතින් වෘත්තයක ජාය ගත්තාම ඒකත් සමහර අයට පුළුවන්, මේ සමහර අයට බැරි වෙයි. තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මේ ත්‍රිකෝණ සමාන්තරාශ්‍රවල සාධනය කිරීම වල පොඩි කොටසක් තියෙනවා ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා.
නියන් සාමාන්‍ය රෝමි ලක්කම් 1 රෝමි ලක්කම් 2 වගේ අහනවා. ඉතින් ඒකෙන් ඔයගොල්ලොන්ට පුළුවන් සාමාන්‍ය ලකුණු 3ක් විතර මේ ගාන අතරින් නැතුව ඒකෙන් ලකුණු 3ක් විතර අරගන්න පුළුවන්. ඊට පස්සේ පරිමාව. ඒ කියන්නේ ඝන වස්තු වල පරිමාව. ඉතින් මේකත් හරිම ලේසි. ඒ කියන්නේ මේකේ නම් පේපරේ උඩම දීලා තියෙනවා ගෝලයක පරිමාව යන්නේ මේකෙන් සිලින්ඩරයක පරිමාව මේකෙන් ගාලා සූත්‍ර ටික දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට ගාන කියවලා සූත්‍රයට ආදේශ කරලා සාමාන්‍යයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. සූත්‍ර මතක තියාගන්න අවශ්‍යතාවයක්වත් නැහැ. හරිම ලේසි. අන්තිම කෙනා තමයි කුලක. කුලක නම් අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන. කියන්නේ මගේ channel එකත් එක්ක හිටපු කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන. කුලක හැම සැරේම අහනවා. කුලක අහන්න පුළුවන් විදි කීපයක්ම මම වීඩියෝත් කරලා තියෙනවා. ඉතින් පොත් පෙරල පෙරල බොරුවට මේ කුලක පාඩමට ඔට්ටු වෙන්න එපා. 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය මේවා ඔක්කොම ඔට්ටු වෙන්න එපා. සාමාන්‍ය වෙන් රූප සටහනක ප්‍රදේශ අඳුරු කරගන්න, වෙන් රූප සටහනක දත්ත නිරූපණය කරන්න, වෙන් රූප සටහනකින් දත්ත අරගෙන පේපර් එකේ උත්තර ලියන්න, ඒ ටික හුරු වුණා නම් හොඳටම ඇති. ඉතින් මම හිතන ඔයගොල්ලොන්ට ශ්‍රේණි පුළුවන්, නිර්මාණ ගාන පුළුවන්. මේ සාධක වලින් නම් ලකුණු 3ක් තමයි ගන්න වෙන්නේ. වෘත්තයක ජයයි මං අතාරිනවා. ඒක සමහර අයට බැරි වෙන්න පුළුවන්නේ. පරිමාව පුළුවන්. මොකද සූත්‍ර ටිකත් පේපර් එකේම දීලා තියෙන නිසා. කුලක පුළුවන්. ඉතින් එතනත් බලන්න ඔයගලන්ට මේ ශ්‍රේණි වලට 8යි නිර්මාණ වලට 8ක් ගන්න පුළුවන්. මේවට 10න් 10ම ගන්න පුළුවන්. හරි හොඳේ. මං ඉතින් අර වැරදීම් තියෙන නිසා තමයි මේ 8ක් කියලා සලකන්නේ. මෙතනින් නම් ඉතින් 3යි. පරිමාවෙන් 8ක් ගන්න පුළුවන්. කුලක වලින් 8ක් ගන්න පුළුවන්. බලන්න මෙතන 8යි 8යි 16යි 16යි 24යි 32යි 32යි 3යි. එතනින් ඔයගලන්ට 35ක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ B කොටසට ඔයගලන්ට 50න් 35ක් විතර මෙතන ගන්න පුළුවන්. අපි බලමු දෙක ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ කීයක් අරගත්තද කියලා. A කොටසට 40යි B කොටසට 35යි. එතන සම්පූර්ණයෙන්ම 5යි මෙතන 4යි 3යි 7යි. ඔන්න මෙතන 75ක් ඔයගොල්ලෝ අරන් තියනවා. එතකොට දෙක ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 75යි. ඉතින් මම කියවනේ එක ප්‍රශ්න පත්‍රය දෙක ප්‍රශ්න පත්‍රය එකතු කරලා එයාව තමයි දෙකට බෙදන්නේ කියලා. ඔන්න මම ඒක මේ හරියෙන් ලියන්න. एक प्रश्न पत्र ओयगोलोट गंडपुर अनिवार्य असूपहा गंडपुरवा दिख प्रश्न पत्र ओयगोलोट गंडपुरवा हेत्ते पहा इतना बना लकन की दिखेला मिथन पहाई हत हत दात्रेका मिथन पहालवाई इतना ओकोम लकन संख्या एक पनस्पह विधिटेनवा इतिंग ओयगोलो दय एक पनस्पह होम निवेदी मम्मी मकल ओय एक पनस्पह दिखट बेदनो अभी बेदम पहालोट देखे वह हताय हतारे दिख दतराय मिथन एकाय पहालोट देखे वह हताय हतारे दिख दतराय एकाय दहाट देखे वह पहाय इति मेन मेघ तम गोलंगी लगुण एक हेत्ते हताय दशम पहाय ज्ञान थी हेत्ते अटम तम ऐति इतना हेत्ते अटक ज्ञान ओ गोलंगी हेत्ते पहाय खड इन पेनला गेन एक इति मे विधि टागट का खदा गण मे गण टिकट विर हूर पेपर रेखुट प्रश्न अच्छुपोत अतुट गिहिल दाले मदीन बागिन पाड़म वेनम गिहिल बागिन गंड थिंग समहर की आई ओया ओहम की वट ओ थिंग अपिने गोन अपीट ओहम कर बे हेम कोहम दल वाल हेम हिता हेम हिता हेम ओण मुगद ඔයගොල්ලෝ දන්නව හැම සැරේමින ප්‍රශ්න ටික මොනවද කියලා. දැන් ඔය මන් දැම්මේ ඒ ටික. ඔයාලා ඒ ගණන් ටික ටාගට් කරගන්න. ඒ ගණන් ටිකට උත්තර ලියන්න හුරු වෙන්න. ඉතින් ඔය ටිකම තමයි පේපර් එකට එන්නේ ඉතින්. මෙතනින් හුරු වෙලා පේපර් එක ලියලා එළියට අවිලා ඒ ටික අමතක කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සාමාන්‍ය පෙළ ලියන්නේ එකපාරයි. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ලොකුම දේ තමයි ඔයගොල්ලොන්ට දැන් කාලය අඩුයි. ඒ නිසා ඔය හැම පාඩමක්ම පෙරල පෙරල ඕවා කටපාඩම් කරගෙන ඕවා බලාගෙන ඉතර ලොකු දෙයක් කරන්න මං හිතන්නේ ඔයගොල්ලොන්ට අනිත් සබ්ජෙක්ට් උත් වෙනවනේ. ඒ නිසා මේ මං කිව්ව මේ ක්‍රමේ ඔයගොල්ලොන්ට ගොඩක් වටී කියලා මම හිතනවා. මොකද හැම සැරේම එන ප්‍රශ්න ටික අල්ල ගන්න अलगन ए प्रश्न वलट विर उत्तर लियान हुए वेला तिबुन अणी तो सुड़सुड़ पड़ी पड़ी प्रश्न वलट उत्तर लिया पोड बलगा मे टीक अनिवार्य बला दाने प्रस्तार सांख्यात व्याप्त निर्माण गण ओ अनिवार्य अहनम प्रश्न इतिंग अहनम प्रश्न टिकट हुए उत्तर लियान हुए इतिंग हेम काटहारी पाड़ मगेरला इसकोले बेरी प्रश्न पेला हेम देवा सिद्ध वेला तीन मगे चनल अन्न ए लिस्ट बला एक दहाय गुला श्रेणी संपूर्ण पाड़ तीन ओगोलो
පොත් පෙරල පෙරල කාලේ කනවට වැඩිය මම හිතනවා ඔයගොල්ලෝ මේ මං කිව්වා වගේ මේ කියන්නේ මගේ channel එක ඔයගොල්ලොන්ට පෙන්වන්න නෙවෙයි මම මේ දේ කරන්නේ ඒ වගේ දෙයක් කරගත්තන ඔයගොල්ලොන්ට ඇත්තටම මේ මාසය ඇතුළත ගොඩ යන්න පුළුවන් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඉතින් මේ වගේ වීඩියෝ දිගටම එනවා ඒවා බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම bell icon එක all press කරන්න එතකොට මං දාන වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් හරි